සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට මගේ යාළුව හැමෝම ඉතින් මම පහුගිය වීඩියෝ එකකින් කතා කරා මේ සමහර videos photos බලපුවාම දැන් අපිට ගොඩක් ලොකු ප්‍රශ්න වෙනවා ඉතින් මේක කොහොමද ඒගොල්ලෝ දැනගන්නේ මේ සම්බන්ධව අපි පුංචි කෙටි වීඩියෝ එකකින් කතා කරා IP address කියන්නේ මොකද්ද මේ සම්බන්ධව අපි පුංචි කෙටි වීඩියෝ එකකින් කතා කරා එතනදී මම ඔයාලගේ comments බලද්දි මෙන්න මේ වගේ comment එකක් හම්බුණා මේ comment එකේ ඒ අදාළ කෙනා දාලා තිබ්බේ ගොඩක් අය දාලා තිබ්බා VPN use කරලා ඕවා කරන්න පුළුවන් ඕ මහලක වැඩනේ මේ මෙන්න මේ වගේ ගොඩක් කතා ඒගොල්ලෝ කියලා තිබ්බා ඉතින් ඒ අතරේ ටිකක් වෙනස් comment එකක් මට හම්බුණා ඉතින් මේ comment එක ගැන මම ටිකක් කල්පනා කරා ඉතින් මට හිතුණා මේක ඇත්ත නැත්ද ඔයාලත් එක්ක share කරගන්න ඒක ඒ විතර නෙමේ මේ videos photos වලට මේක වලංගු වෙන්නේ නැහැ. සමහර වෙලාවට ලංකාවේ අපිට පාවිච්චි කරන්න බැරි වෙබ්සයිට් ඇප්ලිකේෂන්ස් මේවා ගොඩක් අය හිතනවා මේ VPN දාලා ඇක්සස් කරන්න පුළුවන් කියලා. ඉතින් මට හිතුණා මේක මෙන්න මේ වගේ ඩයලොග්, මොබිටෙල්, එයාටෙල්, හච් මෙන්න මේ වගේ කම්පැනි එකකටම කෝල් එකක් දීලා මේක ඇත්ත නැත්ද පොඩ්ඩක් දැනගන්න හිතුණා. අද වීඩියෝ එකෙන් අපි කෝල් එකක් දීලා බලමු ඇත්තටම මේ VPN එකක් අපි යූස් කරද්දී අපේ ඩීටේල්ස් එයාලට බලා ගන්න බැයිද? VPN කියන්නේ virtual private network එකක්. ඉතින් මෙන්න මේ VPN එක යූස් කරපුවාම අපේ ඩීටේල්ස් ඇත්තටම මේගොල්ලෝ බලා ගන්න බෑද සාමාන්‍ය VPN එකක් හඳුන්වන්නේ කවුරු හරි මට box එකක් pack කරලා එවනවා ඒ packing එක එවන්නේ අපි හිතමු තැපෑලේ හරහා ඉතින් මේ තැපෑලේ එවන කෙනා දන්නේ නැහැ මොකද්ද මේ box එක ඇතුලේ තියෙන්නේ කියලා ඉතින් මෙන්න මේ වගේ අර එතකොට හිතන්නේ අපි VPN එක use කරපුවම මේ අදාළ අපිට data සපයන internet එක සපයන ආයතනේ අපි කරන කිසි දෙයක් දන්නේ නැහැ කියලා තමයි මේ VPN එක use කරන users ලා හිතන්නේ ඇත්තටම අද අපි බලමු මේ වගේ call එකක් දීලා VPN එකක් use කරපුවම අපි මේ කරන කියන දේවල් ඒ අදාළ company වලට හොයාගන්න බැරිද කියලා අද මේ වීඩියෝ එකෙන් අපි බලමු සර් සුබ දවසක් සර් පොඩි දෙයක් දැනගන්න පුළුවන්ද හරි සර් සර් සාමාන්‍යයෙන් සර් සාමාන්‍යයෙන් මම YouTube channel එකක් කරන කෙනෙක් මම ටෙක්නොලොජි සම්බන්ධව සමාස කරන්නේ මට දැනගන්න ඕනේ මේ ගොඩක් අය මගේ channel එකෙන් අහලා තිබ්බා සාමාන්‍යයෙන් අපි ලංකාවේ internet connection එක use කරද්දී ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳන් access කරන්න බැරි දෙයක් access කරන්න ගොඩක් අය VPN use කරනවා එතකොට සාමාන්‍යයෙන් අපි normal normal වගේ යූස් කරද්දි ඔනේම කම්පැනි එකට සර් ඩීටේල්ස් ටික සහ IP address එක යනවනේ යූසර් කොයි වගේ දෙයක්ද කරන්නේ කොයි වගේ දෙයකට log වෙන්නේ කියලා. ඔව්. එතකොට සර් VPN එකක් යූස් කරොත් එහෙම එතකොට සර් ඒ ඩීටේල්ස් ටික ඒ විදිහටම එනවද සර් නැත්නම් සර්ලාට ඒ ඩීටේල්ස් හොයාගන්න බැයිද සර්? සාමාන්‍යයෙන් සර් VPN එක යූස් කරාම ඩීටේල්ස් එනවනේ නේද සර්? ඔව් VPN එකක් යූස් කරා ඩීටේල්ස් එන සාමාන්‍ය ඩීටේල්ස් එහෙම මේ එන්න දෙන්නේ නැහැ කොහොමද එනවා? ඔව් සර්. එතකොට දැන් මහත්මයාට කියන්නේ කොහොමද වගේ දෙයක්ද වෙන්නේ කියන්නේ සාමාන්‍යයෙන් මට දැනගන්න පුළුවන් කියන්නේ නෑ සර් මම සාමාන්‍යයෙන් මේ ටෙක්නොලොජි එක ගැන තමයි කන්ටෙන්ට් හදන්නේ දැන් සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂයක් වගේ ඉන්නවා මම මේ වීඩියෝ එකක් දැන් ළඟදී channel එකට publish කරා දැන් ලංකාවේ සර් තියෙන සිද්ධිත් එක security එක ගොඩක් අද කරලා තියෙන්නේ ටෙක්නොලොජි එකේ එතකොට සර් ගොඩක් අය දැන්දී comment කරලා තිබ්බා මේ මෙහෙම කරාට අපිට කිසි ප්‍රශ්නයක් නෑ අපිට VPN එකක් use කරලා ඔනේ දෙයක් access කරන්න පුළුවන් කියලා එතකොට එක්කෙනෙක් comment එකක් දාලා තිබ්බා මෙහෙම VPN එකක් use කරාට ගොඩක් වෙලාවට මේ අපිට internet සපයන ආතන වලට අපේ details ටික IP address යනවා කියලා ඉතින් සර් මට ඒ ගැන පොඩ්ඩක් වැඩිදුර තොරතුරු අර දැනගන්න වෙනදා නිසා තමයි සර් මම කතා කරේ පොඩ්ඩක් හරි සුළු මොහොතක් රැඳෙන්න පුළුවන් මම මේ පිළිබඳව තවදුරටත් පොඩ්ඩක් තවදුරටත් මමත් විමසලා බලන්න මොකද මේ මොකක්ද තරමින් කියන්නේ සාමාන්‍යයෙන් එහෙම තියෙනවා පුතුමා දැනුවත් කරන්න මම සුළු මොහොතක් රැඳෙන්න පුළුවන්ද හරි සර් පුළුවන් තව ටිකක් හොයලා බලලා ඉන්න ටිකක් ඉන්න හරි සර් ඔව් සර් එහෙනවා එහෙනවා
අපේ ටෙක්නිකල මොහොත්මර පුළුවන් රික්වෙස්ට් එකක් කරන්න අපේ info@mobitel.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට. එතකොට මහත්මයාට ඔටෝ රික්ලයි එකක් කියන ඒ සම්බන්ධ සියලුම දේවල් දෙනවා කරලා. මොකද මේ ටෙක්නිකල් අංශයෙන් දැන් මේ සම්බන්ධ ඉන්නේ සාමාන්‍ය. ඔව් සර්. දැන් මම ආව දැන් මෙතන දැනවතුන විදිහට කියන්නේ. සර් මාර්කට් එකේ සාමාන්‍ය ඩීටේල්ස් එනවා නේද සර්? අපි VPN ඩීටේල්ස් එනවා. ඔව් ඒක තමයි සාමාන්‍ය එහෙම එන්නේ නැති වෙන විදිහට කොහොමද ඩීටේල් එනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි තවද කියන්නේ සමහර දෙයක් කියන්නේ සමහර විට එහෙම නොවන අවස්ථාත් එන්න පුළුවන්. බහුතරයක් වෙලාවට එහෙම වෙනවා නේ සර්? බහුතරයක් වෙලාවට වෙනවා. එහෙම නොවෙන්න විදිහක් නැහැ. මොකද VPN කියන්නේ සාමාන්‍යයෙන් මම දැනවත් සහ මම දැන් දැනවත් වෙන විදිහට එහෙම වෙනවා. එනවාට මම මේ කීවට තවත් කියන්නේ හොඳ විස්තරයක් දැනගන්නවා නම් info@mobitel.lk කියන එකට මම අදාළ කාරණේ ගැන රික්වෙස්ට් එකක් කරනවා. හරි සර්. මම දැනවත් කරන්න ඔටෝ රික්ලයි එකක් මම දෙනවා. හරි සර්. හරි. info@mobitel.lk. මේ හරියට තමයි දිනත් මම දැනගන්න. නෑ සර් මේක සර් මම දැනගන්න ඕනේ මට අර ඔඩියන්ස් එක පොඩ්ඩක් දැනවත් කරන්න. ඔව් පොඩක් කියන්නේ අර ඒක දැනුවත් වෙලාම් කරන එක හොඳයි. අපිට රික්වෙස්ට් එකක් එවන්න. මාත්මට ඔටෝ රිප්ලයි එකක් එවි. හරි හරි නේද? හරි සර්. හරි. තැන්කියු. අවසන් වශයෙන් මාත්මය මද ලබා දෙන සේවා ශ්‍රේණිගත කිරීම සඳහා එමතු වෙනත් ආශ්‍රයකට යොමු වෙන මොකක් හරි මේ රැජිස්ටර් ඉන්න. මොබිලියම් එම්ටුටුටුටි තවදාසක්. හරි ආලුනේ මං හිතනවා ඔයාලට මේ VPN සම්බන්ධව තිබ්බ ගැටලු වලට සාධාරණ සහ නිර්වුල් උත්තරයක් හම්ුණා කියලා. ඉතින් මටත් මේක ඔයාලට ඔනේ උනේ මේ විදිහට මෙන්න මේ කතා බහ ෂෙයා කරගන්න. මොකද මම කියනවට වඩා ඔයාලගේ ප්‍රශ්න වලට යම් කිසි උත්තරයක් හම්බෙන්න ඇති කියලා හිතනවා මම මේ අද වීඩියෝ එකේ. ඉතින් ඔයාලට මේ පිළිබඳ වැඩිදුර ඩීටේල්ස් තවත් අහවුරු කරගන්න වෙනවා. ඔයාලට පුළුවන් අර අදාළ වෙබ් අඩවියට පිවිසලා ඔයාලගේ ප්‍රශ්න ටික SLT මොබිටෙල් හෝ ඔයාලා යූස් කරන සිම් එකකින් දැනගන්න පුළුවන්. ඒ විදිහට අදාළ වෙබ් අඩවලට පිවිසලා. ඉතින් මට ඕනේ වුණා ඔයාලට සරලව සහ නිරවුල් වීඩියෝ එකකින් මේ සම්බන්ධව දාලා අයිඩියා එකක් වෙන විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං හිතනවා දැන් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. අපි VPN එකක් යූස් කරත් අපේ අදාළ ඩීටේල්ස් අපේ ඒ විදිහට IP ඇඩ්‍රස් සහ ඒ කම්පැනිස් වලට යනවා. ඉතින් මට ඕනේ වුණේ මේක අධ්‍යාපනික වීඩියෝ එකක් මාර්ගයෙන් ඔයාලගේ ප්‍රශ්න වලට සොලියුෂන්ස් ටික සරලව සහ නිරවුල්ව ඔනේ කෙනෙක්ට දැනගන්න පුළුවන් විදියට මට මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක තමයි ප්‍රධාන විදියටම ඌවමනාව තිබ්බේ. ඉතින් මං හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. VPN එකක් යූස් කරත් ඇත්තටම කිව්වොත් අපේ දත්තේ ඒගොල්ලන්ට යනවා අපේ IP ඇඩ්‍රස් මේ වගේ දේවල්. ඉතින් ඔයාලට මං හිතනවා මේ වීඩියෝ එකෙන් යම් කිසි අයිඩියා එකක් එන්න ඇති කියලා. කොහොමද මේක වෙන්නේ සහ ඔයාලගේ හිතේ තිබ්බ ප්‍රශ්න වලට මං හිතනවා මේ වීඩියෝ එක මාර්ගයෙන් අනිවාර්යෙන් ඔයාලට උත්තරය සහ සොලියුෂන් එකක් හම්බෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඉදිරියටත් මේ වගේ දේවල් ඔයාලට බලන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න මගේ අලු හැමෝටම පුළුවන්. ඔයත් කැමතිද YouTube එකේ මුදල් උපයන්න? කැමති වුණාට කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද? මොකද්ද? කිසි දෙයක් දන්නේ නැහැ. ඉගෙන ගන්නනේ තියෙන්නේ. කොහොමද ඉගෙන ගන්නෙ? හෝ හෝ. ඔයාලට හොඳම තැන එනම් හම්බෙලා දිනනවා. ඔයාලට පුළුවන් E+ Academy එකේ YouTube course එකත් එකතු වෙන්න. මොකද්ද කෝස් එක? මේ කෝස් එකෙන් ඔයාලට මේ වගේ පොතක් හම්බෙනවා. මේ පොතේ තියෙනවා කොහොමද YouTube channel එකක් හදන්නේ, කොහොමද YouTube channel එකක් SEO කරන්නේ, subscribers ලා ගන්න කොහොමද, YouTube channel එකකින් සල්ලි හොයන්නේ කොහොමද? හැමදේම තියෙනවා. ඒ විතරක්ද? නෑ නෑ. පොත විතරක් නම් තාම කමන්නෑ. ඔයාලට හම්බෙනවා YouTube එක සම්බන්ධව වීඩියෝ පාඩමාලා. මොකද්ද මේ වීඩියෝ පාඩමාලාවේ තියෙන්නේ? YouTube channel එකක් හදන්න දන්නේ නැති කෙනෙක් උනත් YouTube සම්බන්ධ හැමදේම අන්නේ වීඩියෝ පාඩමාලාවේ තියෙනවා. channel එකක් හදන්නේ කොහොමද? email එකකින් channel එකක් හදන්නේ කොහොමද? channel එකක් verify කරන්නේ කොහොමද? channel එකට video upload කරන්නේ කොහොමද? channel එක rank කරන්නේ කොහොමද? subscribers ලා ගන්න කොහොමද? මේ හැමදේම අන්නේ video course එකේ තියෙනවා. කරන්න තියෙන මෙච්චරයි. description එකේ number එකක් දාලා දෙනවා. මේ number එකට ඔයාගේ නමත් එක්ක message එකක් දාන්න ඔයාලා පුළුවන් ඊපස් academy මෙන්න මේ YouTube course එකට සම්බන්ධ වෙන්න. එහෙනම් හරි ආලනේ අද වීඩියෝ එක සම්බන්ධව ඔයාලට තියෙන අයිඩියා එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න ගැටුම් මොනව හරි තියෙනවා නම් අපි comment section එකේ ඒ සම්බන්ධව කතා කරමු. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකට value එකක් තියෙනවා නම් like එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් මේ සම්බන්ධව දැනගන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ අනිකුත් social media platform තුල වීඩියෝ එක share කරන්න තමයි කරන්න බා. ඔයාත් කැමති නම් YouTube එක තුල subscribe වෙන්න ඔයාලට පුළුවන් මම description එකේ number එකක් දාලා දෙනවා. මේ number එකට message එකක් දාලා අපේ YouTube course එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේම ඉස්සරහට මොනව හරි content එකක් අවශ්‍ය නම් අනිවාර්යෙන්ම comment එකක් දන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ වගේම education content එකකින් හම්බෙන්නකම් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්.